Hi guys, mage channel ekata obalama aadarin piliganna. Ada mama me video ekak karanne mage night time routine ekak medical student kenek vidihata mama monada karanne kiyala ඔයගලන්ට පෙන්නන්න. අපි බලමු මගේ night time එක කොහොමද ගත වෙන්නේ කියලා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. හැමදාමත් වගේ කියන්නේ comment section එකේ අහන්න මම ඒවට උත්තර දෙන්න ලෑස්ති. එහෙනම් අපි පටන් ගමු video එකට. රැට මම ඉස්සල්ලාම කරන ප්‍රධානම දේ තමයි මගේ පොත් බෑග් එක අස්කරන එක. මගේ පොත් බෑග් එක මම දැන් අස්කරේ නැත්නම් මට ඇත්තටම අමතක වෙනවා මොනවද ගෙන යන්න ඕන පොත් කියලා. එතකොට මොන හරි homework මගේ ඇරිච්ච තියනා නම් ඒවත් මතක් වෙනවා. winter season එක නිසා අනිවාර්යෙන් gloves, cap, scarf එක මම ලෑස්ති කරලා තියාගන්නවා. මෙහි medical students අතර ඕනම දේ තමයි medical cap එකයි medical gown එකයි. මේක මං කොමෙන් වලට ආවේ rec ආයතනයෙන්, rec campus ආයතනයෙන්. ඉතින් අනිත් rec campus එකෙන් ආව ළමයිට වගේම මටත් medical coat එකක් ඒගොල්ලන් ලබා දුන්නා. අද නම් මට ටිකක් වැඩියෙන් උත් එක්ක වෙලා තිබ්බා මොකද මට උයන්න ඕනෝන් නෑ මම හදපු කෑම වර්ගයක් කලින් තිබ්බ නිසා සාමාන්‍යයෙන් මං කෑම දවස් දෙකකට විතර උයලා තියා ගන්නවා එතකොට මට ලේසි රස් කරන් කන්න හැමදාම උයන්න කම්මැලිනේ අනිත් එක හැමදාම උයන්න ගියොත් පාඩම් කරන්න වෙලා මදි වෙනවා ඉතින් එක්සෑම් උත් ළඟ ළඟම වෙන නිසා සෙමෙස්ටර් එකේ අන්තිමත් එන නිසා මම මේ පාඩම් කරනවා අවිට හෙට දෙවෙනි සබ්ජෙක්ට් එක විදිහට තියෙන ඇනටොමි. ඉතින් ඒක නිසා මම මේ ඇනටොමි ටික පාඩම් කරනවා. පාඩම් කරන එක නම් ටිකක් කම්මැලි වැඩක් තමයි නේද? ඒ වුණාට ඉතින් අපි පාඩම් කරන්න ඕනේනේ. පාඩම් කරනවා කියන්නේ නම් කටපාඩම් කරනවා නෙමෙයි. ඉතින් කොහොමද හරියට පාඩම් කරන්න කියලා ළඟදීම වීඩියෝ එක මම ඔයගලන්ට කියලා දෙන්නම්. එතකොට ඔයගලන්ටත් පුළුවන් ඕ ලෙවල් කරන, ඒ ලෙවල් කරන, ඒ වගේම මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාට එහෙමත් නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක් කරන යාළුවන්ට වුණත් උදව්වයි කියලා හිතන වීඩියෝ එක මම ළඟදීම ගේන්න. පාඩම් කරලා ගෙදරට කතා කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ ඉතින් කරන්න දැන් නැති වුණාම හොඳම යාළුවත් එක්ක ගිහිල්ලා ඔබ දුපක් කතා කරන එක තමයි ඊළඟ රාජකාරිය. අනිවාර්යෙන් දවසට කැමරත් කරන ගමන් හරි උයන ගමන් හරි නැත්තම් කාමරේට වෙනම ගිහිල්ලා හරි යාළුවත් එක්ක ටිකක් කතා කරලා එනවා. එතකොට තමයි චුට්ටක් ස්ට්‍රෙස් එක අඩු වෙලා ඔළුව රිලැක්ස් වෙන්නේ. මේ වෙලාවේදී තින් දන්නේ පාඩමක් තිබ්බොත් ඒ වගේ දේකුත් අහගන්නවා. එතකොට මොන හරි මගේ ඇවිච්ච පාඩමක් තිබ්බොත් එහෙම නැත්නම් අමතක වෙලා දෙයක් තිබ්බොත් කොහොමද පාඩම් කරන්නේ වගේ ඒ වගේ දේවලුත් ඉතින් මේ වෙලාවට තමයි අහගන්නේ. ඕගොල්ලෝ විශ්වාස කරයිද මන්දා ඊළඟට නම් කරන්නේ මම ගොඩාක්ම ආස දෙය. මොකක්ද නේද? කාටුන් බලන එක. මං හරි ආසයි කාටුන් බලන්න. එහෙම නැත්නම් ඉතින් මොකක් හරි මූවී එකක් බලනවා. කොහොමත් මම නිදා ගන්න යන කලින් නම් පාඩම් කරන්නේ නැහැ. එහෙම කරන්නේ ලොකු එක්සෑම් එකක් තිබ්බොත් එහෙම ඒ වගේ දෙයකට තමයි. එහෙම නැත්තම් මම කරන්නේ ඔළුව රිලැක්ස් කරගෙන නිදා ගන්න එක. ඒක මං හිතන්නේ අපි කාටත් ඇඟට හොඳ දෙයක් වෙයි. නිදා ගන්න යන කලින් දත් මැදලා මූණ හොදලා මොයිස්චරයිස් කරලා ලිප් බාම් එකක් ගාලා තමයි නිදාගන්නේ. ලංකාවේදී නම් ඇත්තම කිව්වොත් මේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැබැයි මෙහෙදී නම් ටිකක් අමාරුයි ඒ දේවල් කරන්න ඇතු වෙන්නේ. ලංකාවේදී වගේ නෙමෙයි මිහි හැම ගොඩක් ඩැමේජ් වෙන බලනවා සීතල කාලෙට. ඉතින් ඒක නිසා මොයිස්චරයිස් එකක් ගාලා හැම තෙතමනේ තියාගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම තමයි ලිප් බාම් එකක් යූස් කරන එකත් ගොඩක් වැදගත්. මොකද මෙහිදී තොල් පැරිලා තොල් වලින් ලේ එන්න ගන්නවා. එතකොට ගොඩක් රිදෙනවා කන්නත් බෑ හරි අමාරුයි. තොල් පැලිලා කළු වෙලා කැත වෙන්න කලින් මම කරන්නේ ලිප් බාම් එකක් ගාලා ඒක පොඩ්ඩක් පරිස්සම් කරනවා. ගර්ල්ස්ලා විදියට අපි ලිප්ස්ටික් එකක්වත් ගන්නවානේ. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් ලිප් බාම් එකක් ගාලා තොල් දෙක පරිස්සම් කරගන්න නැත්නම් කළු වෙන්න බලනවා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ රාත්‍රී කාලේ ගෙවෙන්නේ. අද නම් ඉතින් උයන්න තිබ්බේ නැහැ සමහර දවස් වලට මට උයන්නත් තියෙනවා. ඊට පස්සේ ඉතින් මගේ next mission එක තමයි දොය ගන්න එක. ඔයගොල්ලොත් මේ වීඩියෝ එක enjoy කරා නම් like කරලා comment කරලා subscribe කරලා share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ පාරණකම් bye.